මෘතදේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට පැමිණිල්ලක් බාර දීම සිදු කෙරුණා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්තු 20 ඉදිරිපත් කරපු ගයිඩ්ලයින් එක. මේකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා Inspection, prevention, and control for the safe management of dead body in the context of COVID-19. Meka tamai mulu loketa matiyena mate sambandho loka saukhya sangvidhanam idiripat karala tiyenne. Meka ithama pahedili okela tiyenawa adahana karanna pamanak novei bhumadahana katiyutu karanna puluwan kiyana eka. Man ahanawa me aandu ina viyathunko viyas sabhawak kiyanne ratakata yuktiya attha kiyanna one eka. Nathuwa ratak janathawa nomagiyanna palakayanta upades den eka nemei. Etoda ada aandu viyathun attarama meka karanna ona. Kese vetat eksat jatinge sangvidhane visin nikut ඇති මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජිකින් 4 දෙනෙක්ගෙන් යුක්ත කමිටුව ඊයේ වාර්තාව ඉදිරිපත් කළා කිව්වා කිසිම අවස්ථාවක භූමදානය තුලින් කොවිඩ් පැතිරීමේ සාධනීය තත්ත්වයක් නැහැ. ඒක හින්දා ශ්‍රී ලංකාවේ වර්ගෙන තියෙන මේ තීරණේ ජාතිවාදී තත්ත්වයක් උද්ගත කරන්න පුළුවන් කියන එක. සඳහන වැරදි. මොකද හේතුව ලංකාව ගැන කතා කරනකොට චීනය මම දන්නවා එක ප්‍රාන්තක ඉන්න ලංකාවට වැඩිය ජනගහනයක්. ඒක සම්පූර්ණ මුස්ලිම් ප්‍රාන්ත. ඒ රටෙත් ඒ ක්‍රියාත්මක ධර්මය තමයි සිද්ධ වෙන්නේ. ඒක ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා. දෙවන කරුණ තමයි මේ සම්බන්ධව මේ වෙනකොට පෛද්‍යංශ වලින් දීලා තියෙන උපදෙස්. ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ තියෙන සාවරයේ කිසිම වෙනසක් නැහැ. සෞඛ්‍යංශ වලින් බලධාරීන් විසින් දෙන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නේ. අපිට හිතුවක්කාර ලෙස තීන්දුව ගන්න හැකියාවක් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.